හිත නිවන හෙවන හිත හදා ගන්නට විරතරන ඔබට සිරස ගුවනේ ඉදිවන හිත නිවන හෙවන අදත් නා වූන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය පූජ්‍ය අගල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් වැඩසටහන අසන ඔබට අසා දැනගත යුතු ප්‍රශ්න 0112 84888 අංකයට යොමු කරන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. පසුගිය දවස්වල අපේ භාවනාව සම්බන්ධව දේශනා ඉදිරිපත් කළා. ඒ අනුසාරයෙන් ඉදිරිපත් වූ මේ ප්‍රශ්නයන්ට උත්තර ලබා දීමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පළමු ප්‍රශ්නයේ වශයෙන් භාවනා කරන මනස සහ නොකරන මනස අතර වෙනස, භාවනාව ඒ සඳහා මූලික අඩිතාලම හෙවත් කැමැත්ත වීරිය හදාගන්නේ කෙසේද? ඉතින් මේ භාවනා කරන මනස නොකරන මනසත් වීරිය හදාගන්නේ කොහොමද කියන එකත් මේ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට භාවනාව කරන මනසයි, එහෙම නැත්නම් කුසල ආරම්භණයක් දිනු කරන මනසයි, කුසල ආරම්භණයක් දිනු නොකරන මනසයි අතර විශාල වෙනසක් තියෙනවා. අපි හරියට උදාහරණයක්, සරල උදාහරණයක් ගත්තොත්, ආහාර පානයක් අනුභව කරන කෙනෙකුත් සහ ආහාර පානයක් අනුභව නොකරන කෙනෙකුත් අතර විශාල වෙනසක් තියෙනවා. ආහාර පානය අනුභව කරන කෙනාට කායික ශක්තිය ලැබෙනවා, මානසික ශක්තියත් ලැබෙනවා, විශාල කටයුත්තක් කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ වගේම අනුභව නොකරන කෙනාට කායික වශයෙන් දුබල වෙනවා, මානසික වශයෙන් දුබල වෙනවා, පරණ ශක්තියක් නිසා සුළු කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් පරණ ආහාර අනුභව කරපු ශක්තියක් තියෙන නිසා ආහාර නැතුව ටික කාලයක් යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි කුසල ආරම්මණයක් දිනු කරන්නේ නැත්නම්, භවනා ආරම්මණයක් දිනු කරන්නේ නැත්නම්, අපි පෙර සංසාරයේ කරපු ශක්තියක් නිසා වර්තමානයේ ලැබිච්ච මනුස්ස ජීවිතය, වර්තමානයේ ලැබිච්ච මේ ජීවිතය ටිකෙන් ටික දුබල වෙවි යනවා. මේ ජීවිතය අවසන් වෙනකොට අපිට හොඳ කුසල ශක්තියක් ඉතුරු වෙන්නේ නැහැ, ගෙවි ගෙවි යනවා. ඒ ගෙවි ගෙවි ගිහිල්ලා ඊළඟට ඊළඟ ජීවිතේ දුක්ඛිත ජීවිත බවට පත් වෙනවා. නිසා මේ කුසලය කියන්නේ එක භවනාමය කුසලයේ කියන එක දෙකක් නෙමෙයි, මේවා එකම දේ. ඒ කුසලයන් මොනවාව දේවල් වැඩෙනවා නම්, නැවත නැවත පුහුණු වෙනවා නම්, ඒ දේ මේ ජීවිතේට ශක්තියක් වෙනවා, නොවනවා නම් ඒ දේ ජීවිතේට අනාගතයේදී අසහනයක් පීඩාවක් හදලා දෙනවා. යම් කෙනෙක් භවනා මනසකාරයක් දිනු කරන එකත් කුසලයක්. ඒ වගේම වෙනත් බුද්ධ වන්දනාවක් කරන ඒ කුසලයක්. ඒ වගේම වෙනත් යම් බඳු කුසල ධර්මයන් වල යෙදෙනවා. ඒ දෙන්නා කුසල ධර්මයන් ජීවිතයට හරියට ආහාරයක් වගේ, හොඳ ශක්තිමන්ත පෝෂ්‍ය පදාර්ථ ඇති ආහාරයක් වගේ ජීවිතය පෝෂණය වෙනවා, ධර්මයෙන් පෝෂණය වෙනවා. නැවත නැවත මේවා කරන්ඩ කරන්ඩ ජීවිතය එන්ඩෙන්ඩ ප්‍රබල වෙනවා. හොඳට ශක්තිමන්ත පුරුෂයෙක් ලෝකයට බිහි වෙනවා වගේ කුසලයත් එක්ක ශක්තිමන්ත මානසිකත්වයක්, ශක්තිමන්ත කයක් ඇති කෙනෙක් ලෝකයට බිහි වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය තමයි සමාධි සහ විපස්සනා ඥාන මාර්ගඵල. ඒ දක්වා මේ ශක්තිය පිහිටනවා. එනිසා මේ භවනාමය කියන එක වෙන දෙයක් නෙමෙයි, පින්වතුනේ කුසල ආරම්මණයක්. කුසල ආරම්මණයක් නැවත නැවත භාවිතා කිරීම, පුහුණු කිරීම තමයි මේ භවනාවය කියලා කියන්නේ. ඉතින් කුසල ආරම්මණයක් නැවත නැවත පුහුණු කරනකොට තමයි හිතේ සැහැල්ලුව පස්සද්ධිය ඇතිලා එන්නේ. මේ අපේ කලින් මතක් කළා වගේ අපේ අතිපෝජනීය නා වූනේ අරියදම් මහස්වාමීන් වහන්සේ කුඩා කාලේ අවුරුදු 7-8 කාලේ මෛත්‍රී පාඨයක් සජ්ජහානා කරනවා දිනපතා කුසල ආරම්මණයක්. ඒ මෛත්‍රී පාඨයක් කියනකොට සජ්ජහානාවක්, කුසල ආරම්මණයක්. ටික වේලාවක් යනකොට අහසේ ඉන්නවා වගේ, ඒ කාලේදීත් ගිහි උපාසක මහත්මයා කුඩා දරුවනේ අහසේ ඉන්නවා වගේ, ඒ වගේම කාමරයේම ආලෝකමත් වෙලා බොහෝම සැහැල්ලුවෙන් පැය භාගයක් හමාරක් ඉන්නවායි කියලා කියනවා. ඒ தත්ත්වය මතුවෙන්නේ අර කුසල ආරම්මණ ටික ශක්තිමන්ත වුණා, සමාධිය මතුවෙන්න පටන් ගන්නවා. ඒතරේ භවනාමය කුසලයක් කරහා මේ ශක්තිය පිහිටනවා අපිට. හොඳට ප්‍රණීත ආහාරයක් ලැබුණාම පුදුමාකාර කාය ශක්තියක්
මානසික ශක්තියක් පිටනවා වගේ භවනාමය කුසලයේ හොඳ ආකාරයෙන් වැඩනකොට පුදුමාකාර මානසික ශක්තියක් කායික ශක්තියක් පිටනවා හැබැයි පින්වතුනි මේ දේ අපි එක දවසෙන් බලාපොරොත්තු වෙන්න එපා මේ කායික ශක්තිය මානසික ශක්තිය ටික කාලයක් එනට ඕනේ හොඳ පෝෂ්‍ය ආහාරයක් එක දවසෙන් ගත්තයි කියලා එදා ටිකක් ශක්තිමන්ත උනායි කියලා හොඳ ශක්තිමන්ත කෙනෙක් වෙන්න ටික කාලයක් ගන්න ඕනේ භාවනාමය කුසලයත් එක කාලයක් දිගට කරගෙන යන්නට ඕනේ එහෙම කාලයක් කරගෙන යනකොට තමයි හොඳ ශක්තිමන්ත ජීවිතයක් ගොඩනගන්නේ ඒ ජීවිතය තමයි අපිට දහම හොඳට අවබෝධ කරගන්න පුළුවන් ජීවිතයක් බවට පත් වෙන්නේ ඒ නිසා මේ භාවනාමය කුසලයේ දිනු කරන ජීවිතයත් දිනු නොකරන ජීවිතයත් අතර විශාල වෙනසක් තියෙනවා කුඩා වෙනසක් නෙමෙයි ඒවා මනුම් කරන්න වර්තමානයේ උපකරණ පවා මේ ලෝකේ හදලා තියෙන හැබැයි ඒවා ජන සමාජය තුල නැහැ මොකද හේතුව යම් කෙනෙකුගේ කායික ශක්තිය මානසික ශක්තිය හොඳට ස්ථාවර නම් කයින් පිට වෙන මේ තරංගයන් පවා මේ විශ්වයට හිතකර බවට පත් වෙනවා ඒවා මනුම් කරන්න මෑත කාලයේදී මේ මැෂින් පවා ලෝකේ හදාගෙන තියෙනවා මේට අවුරුදු කීපයකට පෙර ආටුව ආරණ්‍ය සේනාසනයට අපේ භවනා කරන තරුණ ළමයෙක් ආවා ඒ ළමයා ආවේ එයාගේ තාත්තාත් ඒකම තවත් දායක මහත්වයෙකුත් එක්ක ආවේ ඒ කියන්නේ රුසියාවේ තානාපති කාර්යාලයේ දෙන තානාපති මහත්මයෙක් මේ තුන්දෙනා ආවා ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්ස මං ගාව භවනා මයින මැෂින් එකක් තියෙනවා කැමති නම් මට භවනා මැනලා දෙන්න පුළුවන් කාගේද භවනා වැඩිලා තියෙන්නේ නැති එක අපිට හොයන්න පුළුවන් කුඩා මැෂින් එකක් ටෙලිෆෝන් එකක් වගේ ඉතින් අපි කියව අපිට එහෙම මනගන්න අවශ්‍යකමක් නැහැ ඉතින් අය ජන සමාජයේට ඒක ඉතින් ඒව මනගන්නයි කියලා මතක් කළ වෙලාවේ මේකේ සත්‍ය අසත්‍ය බව මට පෙන්වන්න කරලා පෙන්නවා ඒ ළමයා තරුණ ළමයා භවනා කරන කෙනෙක් ඒ ළමයාගේ ඇඟට මේ මැෂින් එක තිබ්බහම මේ මැෂින් එක කොළපාට ලයිට් උත් එක්ක පත්තුලා යම් සිග්නල් ක්‍රමයක් පෙන්වන්න කරනවා මෙන්න මේකයි භවනා කරන එකේ මේ වෙනස ඉතින් ඒ ළමයාගේ තාත්තාත් හිටියා තාත්තා භවනා නොකරන කෙනෙක් තාත්තගේ ඇඟට මේ මැෂින් එක තිබ්බා වැඩ කරන්නේ රතු පාට ලයිට් එකක් මෙන්න මේකයි වෙනස කියලා පෙන්වන්න කරලා දුන්නා බලන්න භවනා කරනකොට අපි හිතුවේ නැතුණාට කයෙන් පිට වෙන තරංගයේ වෙනස් ඒ වගේ මේ ලෝකේට ඒ තරංගයේ හිතයිසික බවට පත් වෙනවා ඒ නිසා තමන්ට බාහිර මේ විශ්වය තුල තියෙන දේවල් වලින් තමන්ට විශාල සහයෝගයක් ලැබෙනවා භවනා කරන කෙනෙකුට භවනා නොකරන කෙනාට ඒව අඩුයි එයාගේ කර්මය හා සම්බන්ධයි තවත් කුසල සිතුවිලි හා සම්බන්ධයි නමුත් භවනා නොකරන කෙනාට ඒව අඩුයි රෝගයක් හැදින්න ගියත් වෙනත් දෙයකට ගියත් ඒ භවනා නොකරන කෙනාට ඒක වේගය වැඩි භවනා කරන කෙනාට වේගය අඩුයි ඒ වගේම රෝගයක් හැදිච්ච අවස්ථාවක භවනා නොකරන කෙනෙකුට ඒක පවතිනවා වැඩි භවනා කරන කෙනෙකුට සුව වෙනවා වේගය වැඩි මේ වාගේ මේ භවනා කරන කෙනෙකුගේ ජීවිතයට හැම පැත්තකින්ම උපකාරක ධර්මතා විශාල ප්‍රමාණයක් එක්කව වෙනවා එපමණක් නෙමෙයි මේ ජීවිතයේදී හැම භවනාවන් කරලා ශක්තියක් උපදවාගෙන යම් විදයකින් මාර්ගඵලයක් හදාගන්න බැරි වුණොත් එහෙම මරණාසන්න මොහොතේදී හොඳ සිතෙවිල්ලක් ඊටාම පහසෙන් ගන්න පුළුවන්කමක් ලැබෙනවා භවනා කරන කෙනෙකුට ඒ නිසා ඊළඟ ජීවිතේ හොඳ වාසනාවන්ත ජීවිත ලබන්න පුළුවන්කම ලැබෙනවා ඒ වාසනාවන්ත ජීවිත මත පිහිටාගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට ලැබෙනවා මේ වගේ විශාල වෙනසක් තියෙනවා මේ භවනා කරන ජීවිතයක් සහ භවනා නොකරන ජීවිතයක් තමම අත්දැක බලන්න අපි සමහර අයට පෙන්වන්න කරලා දෙනවා තමම අත්දැක බලන්න මේ භවනා කරන එකයි නොකරන එකයි අතර වෙනස මේ මං කියන හින්දවත් බුදුරජාණන් වහන්සේ උගන්වන හින්දවත් නෙමෙයි තමම අත්දැක බලන්න තමම මෙතෙක් කාලයක් තමන්ගේ ජීවිතය පිළිබඳ හොඳ කල්පනාවෙන් ආවජනා කරලා බලන්න තමන්ගේ පෞල් පරිසරයෙන් බොහෝ සිනාත්මක දේවල් එනවා අසල්වැසියන්ගෙන් බොහෝ ඍණාත්මක දේවල් එනවා රැකී ආරක්ෂා කරන තැන් වලින් බොහෝ ඍණාත්මක දේවල් එනවා ඒ වගේම තමන්ට කිසිම කාරණාවක් නැතුව තමන්ට අලාභ ආදී පීඩාකාරී දේවල් වෙනවා මේ වාගේ ජීවිතයකට අසහනකාරී පීඩාකාරී දේවල් බොහෝමයක් තමන්ගේ ජීවිතයට එන්න පුළුවන් එහෙම කෙනෙක් පළමුවෙන් ලොකු භවනාවක් එපා මෛත්‍රී පාඩ ටිකක් කියවන පුරුදු වෙන්න මෛත්‍රී ටිකක් පඩන්න තමන්ට මෛත්‍රී වඩා ගන්න ඒ වගේම මේ ලෝක සත්වයන්ට මෛත්‍රී වඩන්න සියලු දෙවියන්ට මෛත්‍රී වඩන්න මේ වගේ තමන්ට කැමැති ප්‍රමාණයකට මෛත්‍රී එක වචනයකින් හෝ වේවා වචන කීපයකින් හෝ වේවා මෛත්‍රී වඩන්න මම වෛර නොවේමි තරහ නොවේමි නිදුක් වේමි නිරෝගී වේමි සුවපත් වේමි ඉතින් ඒව තමන්ට කැමැති නම් මම සුවපත් වේමි මෙහෙම වඩන්න පුළුවන්
මේ විදියට තමන්ගේ මේ සමීපචාරී අයට හෝ වේවා ලෝක සත්‍යයට හෝ වේවා මේ සෑම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කැමැති වචන එකක් හෝ කීපයක් හෝ භාවිතා කරනවා තව ඉතින් ඕන නම් තව එක්කව කරගන්න පුළුවන් ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා ගුණධර්මයන්ගෙන් වැඩෙත්වා මේ වාගේ දේවල් වචන එක්කව කරගන්න පුළුවන් මේ විදිහට මෛත්‍රී පහට වාගේ සකස් කරගෙන මෛත්‍රී වඩනවා ඒ වගේම සියලු දෙවියන්ටත් මෛත්‍රී වඩනවා සියලු දෙවියෝම වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා මේ විදිහට මෛත්‍රී පාර ටිකක් කියවනවා දිනපතා විනාඩි 5-10ක් දවසට පතාවක් දෙකක් තුනක් මෙහෙම කරන්න මෙහෙම කරලා හරියට සතිය දෙකක් තුනක් පුළුවන් නම් මාසයක් තරම් කරන්න කරලා තමන්ගේ ජීවිතයේ වෙනස තමන් අත්හදා බලන්න මේ භවනා කරන්න පෙර ආටුව තමන්ගේ පෞල් පරිසරයෙන් තිබු ඍණාත්මක දේවල් විශාල ප්‍රමාණයක් මේ මාසය කරලා අවසන් වෙනකොට අඩු වෙලා ගිහිල්ලා ඒ වගේම අසල් වැසියෙන්ගෙන් අපිට බාධක වශයෙන් තිබුණු විශාල ප්‍රමාණයක් මේ භවනා කරන මාසය තුල අඩු වෙලා ගිහිල්ලා රැකී රක්ෂා කරන තැන් වලින් තිබුණා ඍණාත්මක විශාල ප්‍රමාණයක් මේ භවනා කරන කාලය තුළ දී ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා ඒ වගේම අලාභ ආදී දේවල් Tamanට මේ ස්වභාව ධාමයෙන් වෙන විපත් මේ වගේ දේවල් විශාල ප්‍රමාණයක් අඩු වෙලා ගිහිල්ලා මේ භවනා කරන කාලය තුළ මේ වගේ Tamanටම මේ භවනාවන් අත්දකින්න එතකොට Tamanටම විශ්වාසයෙන් මේ භවනා කරන්න පුළුවන් මේ අපි කියන හින්දාවත් එම නැත්තම් බුදුරජාණන් වහන්සේ උගන්වන හින්දවත් වෙන කෙනෙක් මේ කියලා දෙන හින්දවත් නෙමෙයි තමම්ම අත්හදා බලලා ඊළඟට දිගට අනුගමනය කරගෙන යන්න හිතේ අදිෂ්ඨානය පිහිටුවා ගන්න යම් කෙනෙක් ඒ විදිහට භවනාවන් දිගින් දිගට පුහුණු කරනවා නම් ජීවිතයේ විශාල වෙනසක් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔව් එතකොට මේ ප්‍රශ්නේ තව කොටසක් කියවෙනවා භවනා කරන්න වීරිය හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ආනිසංස තේරුම් කරගන්න මේ වාගේ භාවනාවක් වඩපුවාම මේ මේ දේවල් සිද්ධ වෙනවා මේ වගේ ආනිසංස තේරුම් අරගෙන වීරිය හදාගෙන භාවනා කරගන්න වීරිය තමම්ම හදා ගන්නට ඕනේ මේක මම කරන්න ඕනේ අත්හදා බලන්න ඕනේ මේකේ අද්දකින් ටිකක් ලබන්න ඕනේ නැවත නැවත සිහි ගන්වාගෙන ඒ වීරිය කරගන්න ඒ වගේම වීරියවන්ත දේශනා අහන්න ඒ වගේම වීරියවන්ත කතා වස්තු කියවන්න ඒ වගේම බුදුබණ ආදී දේවල් නිතර නිතර ශ්‍රවණය කරන්න ඉතින් වීරිය සකස් වෙනවා ඒ වේරියත් එක්ක දිගටම භවනා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා හොඳ අත්දැකීමක් ලැබෙනකම්ම මම මේ භවනා දිගටම කරගෙන යනවායි කියලා අදිස්ථාන පිටුවා ගන්න. ඉතින් භවනාවක අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ නිසා ඒ විශ්වාසය හොඳට පිටුවාගෙන කරගෙන යන්න නිවෙස්වල පුළුවන් ආකාරයට විනාඩියක් නම් පුළුවන් විනාඩියක් විනාඩි 5ක් නම් පුළුවන් 5ක් 10ක් නම් පුළුවන් ඒ පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන යන්න. එකපාර ලකෝ ප්‍රමාණයක් කරන්න යන්න එපා ඒතර එපා වෙනවා. පුළුවන් ප්‍රමාණයෙන් විනාඩියෙන් දෙකෙන් තුනෙන් පටන් ගන්න ක්‍රමක්‍රමයෙන් තමන් මේ භවනාවෙන් ලැබෙන අද්දකින් සතුටත් එක්ක ටික ටික වැඩි කර ගන්න. ඒ හරහා භවනා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දිනකට කතරම් කාලයක් ආනාපාන සති භවනාව කළ යුතුද? ආනාපාන සති භවනාව හෝ යම් භවනාවක් කළ යුතු කාල සීමාව තීන්දුව කරන්න වෙන්නේ තමන්ගේ පාරමී ආදී කරුණු සැලකිල්ලට අරගෙන සමහරෙකුට කුඩා කාල වේලාවක් ඇති මේ භවනාවේ ප්‍රතිඵල ලබා ගන්න. සමහරෙකුට එහෙම මදි. පොද හේතුව පින්වතුනේ ළඟ ළඟ ජීවිතවලදී යම් කෙනෙක් හොඳට බණ භවනා කරලා තිබුණා නම් ඊටාම කෙටි කාලයකදී චිත්ත සමාධිය පුදවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. තව කෙනෙකුට ළඟ ළඟ ජීවිතවලදී එහෙම භවනාවන් වඩලා නැත්නම් ඒක නාට ටික කාලයක් භවනා පුහුණු වෙලා තමයි භවනා සමාධියක් විපස්සනාවක් පුරු කරගන්නට වෙන්නේ. මෙන්න මේ නිසා ඒ කාරණේ තීන්දුව කරගන්න වෙන්නේ තමම භවනා කරලා අත්හදා බලලා. ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන උපදෙස් අනුව භවනා කරලා අත්හදා බලන්න කෙසේ හෝ භවනා ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා කාල සීමාවට හරියටම තීන්දුව කරන්න අමාරුයි. දැන් බලන්න මහා බෝසතාණන් වහන්සේලාට කුඩා කාලයක් ඇති. අපේ මහා බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබලා මාස 5යි වයස. ඒ මාස 5 කාලය තුළදී මේ වප්මඟුල් උත්සවය වෙලාවේදී දඹගහමුල
මේ කුඩා කුමාරයා නින්දට වැටුණා. ඉතින් සේවිකාවොත් හැමදෙනාම මේ උත්සවය බලන්න ගියා තනියෙන් දඹගහ මුල මේ කුමාරයන් වහන්සේ සැතපෙන ආසනයක පිහිටවලා. ඉතින් ඒ වෙලාවේදී බැලුවා වටපිට නැගිටලා කවුරුත් නැහැ. පරියන්ක බැඳගත්තා. මෙන්න සමාධි කරා හිත සමාධි වුණා පඨම ධ්‍යාන සමාධිය ලැබුණා කුඩා වේලාවයි. පරියන්ක බැඳගෙන මෙන්න සමාධිය වෙලා කුඩා වේලාවකින් සමාධිය ලැබුණා ඒ සමාධිය පඨම ධ්‍යානෙටත්පත් වුණා. ඉතින් තාත්තාට මේ කාරණාව දැනගෙන ඇවිල්ලා මේ පුතාට වන්දනමාන කළා. බුද්ධදන මහරජතුමා බලන්න කුඩා වේලාවකින් හිත එකඟ බවට පච්චර ගන්න ලැබුණා. ඒ වගේම මහා අභිනික්ෂ්ක්‍මණය කරලා පළමුවෙන් ගියා ආලාර කාලාම ගාවට. එතුමා කියවුවා මේ මම මේ ධ්‍යාන සමාධි හතක් වඩනවායි කියලා. එකම එක ආසනයට ඇගියේ ගිහින් ගහක් මුල වාඩි වුණා. වාඩිනකොට භවනා කළා. සංසාරයේ කරපු ශක්තිය තෙන්න මතු වුණා. ධ්‍යාන හතම පුදවාගෙන ඇවිල්ලා කිව්වා ආලාර කාලාම ගුරුතුමාට මම මේ සමාධි ඔක්කොම අත්දැක්කයි කියලා. ඉතින් කිව්වා එහෙනම් මගේ මේ ශිෂ්‍යයන්ට උගන්වන්න ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන්නයි කියලා බාර දෙන්න හැදුවා. නෑ නෑ මං එහෙම මේව බාර ගන්න නෙමෙයි මේ ධම්ම මග යන්නේ මට මීට වඩා දෙයක් හොයා ගන්න තියෙනවා ලෞතර බුද්ධත්ව දක්වා මං යා යුතුයි මීට වඩා හොඳ ගුරුවරයෙක් ඉන්නවා නම් කියන්නේ කිව්ව මුද්දකලාරාම පුත්‍ර එතුමා ගාවට ගිහිල්ලා කිව්වා එතුමා කව මං ධ්‍යාන 8ක් දක්වා දිනු කරනවා ඒ ගැන අතරතුරු අහගෙන ගිහිල්ලා එකම පරියංකයකයි වාඩුනේ ධ්‍යාන 8ම පුදවා ගන්න පුළුවන්කම ලැබුණා එතුමාත් ශිෂ්‍යයෝ අර වගේ බාර දෙන්න හැදුවා මේව එකක්වත් නෙමෙයි මගේ මාර්ගය කියලා ඊළඟට දුර්ගේශරී ප්‍රදේශයට ඇවිල්ලා පසර අවුරුදු 6ක් තිස්සේම මහා ප්‍රධාන වීරියක් වඩලා ලෞතර බුද්ධත්වය අවබෝධ කළේ අන්න ඒ වගේ පින්තුනේ තොහට ඒ මහ බෝතන් මාතිදාට හෝ වේවා ළඟ ළඟ ජීවිතේ හොඳට භාවනා කරපු අයට හෝ වේවා ඉතා ඉක්මනින් මේ සමාධියෙන් උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා එහෙම නැති අය ටික කාලයක් මේක යන්න පුළුවන් හැබැයි අපි ඉවසීමෙන් කරගෙන යන්න ඕනේ අපි මුලදී මතක් කළානේ භවනාව රසයක් එකපාරට බලාපොරොත්තු වෙන්න එපා ටික කාලයක් යනවා මුල් කාලයේදී අපි ඉවසීමෙන් කටයුතු කරගන්න ඉවසීමෙන් වීරෙන් යුක්තව භවනා කරගෙන යන්න ටික කාලයක් යනකොට සාමාන්‍ය සතියක් දෙකක් මාසයක් හමාරක් ටිකෙන් ටික කරගෙන යනකොට අනිවාර්යයෙන්ම භවනා ප්‍රතිඵලයක් ලැබෙනවා මුලදී ආරම්භයේදී Tamanට විනාඩි 5ක් නම් කරන්න පුළුවන් ඒ විනාඩි 5 කරගෙන යන්න හැබැයි හැමදාම විනාඩි 5 කරන්න ඒ හොඳම වෙන්නේ විනාඩි 5 වුණත් ඇති දවසට කීපතාවක් කරන්න ඕනේ. උදේ විනාඩි 5ක් කරනවා, තමා රැකී රස්සා කරන අතරේ සුළු වෙලාවක් හොයාගෙන එතනත් විනාඩි කීපයක් හරි කරනවා. රැකී රස්සාවල් ඉවරලා එන වෙලාවේ විනාඩි කීපයක් හොයාගෙන ඒ වෙලාවෙත් භවනාවක් යෙදෙනවා. ඒ වගේම නිවසට ඇවිල්ලා සුළුෙන් විනාඩි 4ක් 5ක් භවනාවක් යෙදෙනවා. මේ වගේ විනාඩි 4 5 හරි කීපතාවක් කරනවා. පුළුවන් නම් විනාඩි 10 15 කීපතාවක් කරනවා. මේ විදිහට ටික කාලයක් කරගෙන යනකොට මුදේ භවනා අධ්‍යක්ෂෙන් ටිකක් ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ අධ්‍යක්ෂෙන් ලැබෙනකන් තමන්ගේ කාලය තමන්ට පුළුවන් කාලය යොමු කරලා ඒ භවනාව යොදවා ගන්න. විනාඩි 10 නම් පුළුවන් විනාඩි 10 නොකඩවා කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ටික කාලයක් යනකොට හොඳ අධ්‍යක්ෂෙන් ටිකක් ලැබෙනවා. භවනාවේ ලොකු රසයක් තමන්ට ලැබෙනවා. එන අනතුරුව ජීවිතයට විශාල ශක්තියක් ලබලා දෙනවා මේ භවනාව. යම් කෙනෙක් මේ විදිහට භවනාව වරුණා නම් පින්වතුනේ යම් බඳු ප්‍රශ්නයක් ආවනම් මේ භවනා මානසිකාරය සුළු වේලාවක් කරනකොට අර ප්‍රශ්නේ ඔක්කොම සංසිඳලා යනවා හොඳ විසඳුම් ප්‍රශ්නයට එක්කව වෙනවා මේ වගේ විශාල ශක්තියක් මේ භවනාව තුළ තියෙනවා ඒ නිසා කවුරුත් ඒවා අත්හදා බලලා භවනා හොඳට දියුණු කරගන්න අදිෂ්ඨාන කරගන්න හොඳයි එතකොට මේ භවනා වැඩිීමේදී වීරියවන්ත භවනා කිරීම අත්‍යවශ්‍ය බවක් මතක් කළා. ඒ බුදුරජාන් වහන්සේගේ කාලෙත් බොහෝ දිනෙක ඒ වීරියවන්තව භවනා කළා තමයි භවනාවේ ප්‍රතිඵලයක් ලබා ගත්තේ. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ අලවණුවට වැඩම කරපු අවස්ථාවේ මේ මරණ සති භවනාව ගැනත් එහි ආනිසංස ගැනත් කියලා දුන්නා. ඉතින් මරණය කියන්නේ කොට අපේ ඒ සාමාන්‍ය හැම කෙනාම බයයි. බුදුරජාණන් වහන්සේ කියනවා තමන් ඒ බය නිසා තමන්ගේ සැබෑ මරණයනකොට තමන් බයක් වෙනවා යම් කෙනෙක් මරණ සති භාවනාව හොඳට වඩලා තිබුණොත් ඒ බය නැති වෙලා යනවා නිර්භයව ජීවත් වෙන්න පුළුවන් නිර්භයව මරණයට මුහුණ දෙන්න පුළුවන් ඒ නිසා මරණ සති භාවනාව වැඩි මිතාම හොඳයි කියලා එහි ආනිසංස කියලා දුන්නා එපමණක් නෙමෙයි මරණ සති භාවනාව වඩපු කෙනාට
පහසෙන් දහම ආબોධ කර ගන්න පුළුවන් නිවන් ආબોධ කර ගන්නත් පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කළා. මෙතන හිටියා තරුණ ගෑනු ළමයෙක් අවුරුදු 16යි. මේ ළමයාට හිතට හැඟීමක් ආ මම මේ භවනාව කරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් ওই වයසේදී තරුණ වයසේදී භවනා කරන්න හිත පහළ වෙන බොහොම අඩු පිරිසකට වෙන වෙන ආසාවන් ඔස්සේනේ කටයුතු කරන්නේ. නමුත් මේ දරුවාට හිතුවිල්ල ආවා භවනා කරන්න ඕනේ කියලා. නිතර භවනා කළා. තාත්තා හෙදවියේම කර්මාන්ත කරන්නේ. ඒ වඩත් උදව් කරමින් නිතර මරණ සතිය වැඩුවා. යන්නේ නැහැමතනකදී මරණ සතිය වැඩුවා. මගේ ජීවිතය මරණයෙන් කරවර වෙනවා. මරණය නියතයි, මරණ නියතයි. මේ ලෝකේ වාසය කරන හැම දිනම මරණයට පත් වෙනවා, මමත් මරණයට පත් වෙනවා, මරණය නියතයි, මරණ නියතයි. මේ විදිහට තමන් හිතට මේ මරණය ගැන කාවද්දා ගන්න. තමන් මේ ලෝක වාසයේ හැම දිනම මරණයට පත් වෙනවා. ඒක සත්‍ය දෙයක් නේ. අපි හැමෝම මේ වාසය කරන හැම දිනම තවරු 100කින් කවුරුත් නැහැ. මේ ලෝක වාසයේ හැම දිනමත් මමත් අපි කවුරුත් මරණයට පත් වෙනවා. මමත් ඒ අතර ඉන්නවා. මරණයට පත් වෙන අය අතර මරණාන්‍යතං මරණාන්‍යතං. මේ විදිහට මරණය ගැන ඒ දරුවා දිගින් දිගටම පුහුණු කළා. නැවත භාග්‍යතුන් වහන්සේ අවුරුදු 3කින් ඒ අලවණුවරටම වැඩම කළා. ඒ අවස්ථාවේදී මේ දරුවා එතෙන්ද ආවා භාග්‍යතුන් වහන්සේ දැක්ගන්න. ආපෙලාවේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කීපයක් ඇහුවා. ඉතින් බොහොම ගැඹුරෙන් උත්තර ලබා දුන්නා. කොහෙන්ද දෙන්නේ? දන්නේ නැහැ කියලා කිව්වා. කොහෙද යන්නේ? දන්නේ නැහැ කියලා කිව්වා. දන්නේ නැද්ද? දන්නවයි කියලා කිව්වා. දන්නවද? දන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ගැඹුරේ භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ කාරණාව. ඇහුවා මේ ළමයා මේ විදිහට උත්තර දුන්නේ මොකද මේ? කොහෙන්ද එන්නේ? දන්නේ නැහැ කියේ මොකද? භාග්‍යතුන් වහන්සේ මං සංසාරයේ කොහෙන්දන් ආවද කියලා මම මේ දන්නේ නැහැ. මේ ජීවිතේ කොහෙන්දන් ආවද කියලා දන්නේ නැහැ. කොහෙද යන්නේ කියන කොටත් දන්නේ නැහැ කිව්වේ. මේ ජීවිතේ මරණයටපත් වෙලා ඊළඟ ජීවිතයකට මං කොහෙ යනවද කියලා දන්නේ නැහැ. දන්න නැද්ද කෙනකොට? දන්නවා කියලා කිව්වේ මං ඒකාන්තයෙන් මරණයටපත් වෙනවා කියලා නම් මං දන්නවා. ඒක දන්නවාද කියලා දන්නේ නැහැ කියලා කිව්වේ කොයි වෙලාවක කොයි මොහොතක කුමන ආකාරයකින් මරණයටපත් වෙනවාද කියලා නම් මං දන්නේ නැහැ. මේ විදිහට උත්තර ලබා දුන්නා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දරුවාට එදාම පුළුවන්කම ලැබුණා සෝහා මාර්ගඵලයෙන් නිවන් අවබෝධ කරගන්න. අවුරුදු 3ක් මේ භවනා වැඩුවා. අවුරුදු 3ක් කාලයේම මරණ සති භවනා වැඩුවා. බුදුරජාන් වහන්සේ සම්මුඛ වුණා සෝහා මාර්ගඵලයේ නිවන් අවබෝධ කරගන්න ලැබුණා. මෙන්න මේ වාගේ පින්වතුනේ මේ භවනාමය කුසලයක් එක පාරටම හැදිලා ලොකු වෙලා ඉන්නේ. අපි කුඩා බීජයක් හිතෙවුවා නම් එක පාරටම ලොකු වෙලා ලොකු වෙලා ලොකු ගහක් වඩටපත් වෙන්නේ නැහැ. මේ බීජය ක්‍රමක්‍රමයෙන් තමයි ලොකු වෙන්නේ. කොඩා හින්දුව හිටපු ගහ අපි රැක ගන්න ඕන. හැමදාම රැක ගන්න බලා ගන්න ඕන. ටිකෙන් ටික ලොකු වෙලා විශාල ගහක් බවටපත් වෙනවා. විශාල ප්‍රමාණයක් අපිට ඒ ගහෙන් ඵල ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේ තමයි භවනාමය කුසලයත් අපි ටික කාලයක් කරගෙන යන්න ඕනේ. ඒ සඳහා අපි විශේෂයෙන් ලොකු බලාපොරොත්තු තියාගන්න නැතුව දිගට කරගෙන යන්නට ඕනේ. අනේ මං සෝවාන් වෙන්න ඕනේ, මං සකදාගාම වෙන්න ඕනේ, අනාගාම. ඒවත් අවශ්‍යයි. නමුත් ඒවා වැඩියෙන්ම අපි ඒව ගැන හිතේ තයින් දෙපා භවනාව කරගෙන යන්න. මොකද එවැනි මාර්ගඵලයම ගැන හිතේ තා භවනා කරනකොට අපේ වැරදි වැටහින් වලටපත් වෙන්න තියෙන අවස්ථාවන් තියෙනවා. එහෙම නෙමෙයි භවනාමය දියුණුවක් ගැන හිතේ තා භවනා කරනකොට වැරදි වැටහීම් නැතුව භවනාව දියුණු කරගෙන යන්න පුළුවන්. මොකද භවනා අධ්‍යක්ෂින් අඩු අයට පින්වතුනේ අපි මේ කුඩා තැන්වලදී අපි ලොකු තක්සේරුවක් ලබා දෙනවා. කුඩා චිත්ත සමාධියක් එකක් භාවයක් වෙනකොට ඕන සෝහාන් වෙලා සකදාගාම වෙලා අනාගාම වෙලා සමහර රහත් වෙලා මේ වාගේ වැරදි වැටහීම් වලට ගණ්ඩ සිද්ධ වෙනවා අධ්‍යක්ෂින් නැති නිසා. ඒ නිසා ඒවා අපි ඒවා අපේක්ෂාව වැඩිම තියාගන්න එපා. කොහොමත් අපි භවනා කරන්නේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන ගුරුවරු ස්වාමීන් වහන්සේලා හෝ ගුරු උතුමන් වහන්සේලා අධ්‍යක්ෂින් සහිත අයගේ තමක සාකච්ඡා කරලා නිරවුල් කර ගන්නට ඕනේ. තමන්ම තීරණය කරලා තමන්ම මේ ආකාරයේ මේ කියලා වැරදි දෘෂ්ටියකින් ඉඳ හිතන්න එපා. ඒක තමන්ට අවඩදායකයි. සියල්ල අත්හැර දාලා මොකද අපි මේ අත්හරණ මාර්ගයකයි ගමන් කරන්නේ. සියල්ල අත්හැර දාලා භවනා මනසකාරය දිගට දිගට පුහුණු වෙන්න චිත්ත සමාධිය
එනාට විපස්සනා ඥාන අනුපල වලින් මාර්ගඵල නිවන දක්වා මේ ධම දිනු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා සෑම දිනම උත්සාහවත් වෙන්න නිවර්දිය මේ භවනා මාර්ගයේ පුහුණු කරවන්න අපේ ආශිර්වාද කරනවා. මේ සෑම දිනාටම මේ බුදුරජාන් වහන්සේ පෙන්වන් කර දෙන්නා වූ මේ භවනා මාර්ගයේ නිවර්දිය පුහුණු කරගෙන හැම දිනාටම පහසුවෙන් පාරමී ගුණ දහම් පූර්ණ්‍ය කරගෙන පහසුවෙන් මාර්ගඵල නිවන් ආબોධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා. උන් සෑම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං. තේ ධර්ම ශ්‍රවණය කළ කුසල ආනුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා. උපුණපන් භවයක් වාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සාන්ත ලෝකෝත්තර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා. තෙරුවන් සරණයි. හෙටත් රාත්‍රී 7ට හිත නිවන හෙවනට එන්න අප සිත් සුවපත් කළ පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය. ඔබේ ප්‍රශ්න යොමු කිරීම සඳහා 0112 84 88 88 අංකය මතකයේ තබා ගන්නා.